ඔව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය දවස් කිහිපයේම මධ්‍යම කාර සභාවේ එකඟතාවය මත දැනට පුරප්පාඩු වී ඇති සියලුම ආසනවලට සංවිධායකවරුන් පත් කිරීමේ කටයුතු ආරම්භ කළා තියෙන්නේ අද දිනේත් අපි කොළඹ දිස්ත්‍රික්කයේ ආසනවල පවතින පුරප්පාඩු සඳහා ඒ අයගේ සම්මුඛ පරීක්ෂණ පවත්වන කටයුතු ආරම්භ කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභාවේදී තීරණය කරන් තියෙනවා මේ වෙනුවට පක්ෂයේ ගම්මට්ටමේ බිම්මට්ටමේ සියලුම සංවිධාන කටයුතු ශක්තිමත් කරන්න. එළඹෙන ඕනෑම මැටි වර්ණයකට මුහුණ දීම සඳහා පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීමට තමයි අපි කටයුතු කරමින් ඉන්නේ. ඒ යටතේ එළමෙන කවර තත්ත්වයක් යටතේ වුණත් ඊට අනුකූලව කටයුතු කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි එක්සත් ජනතා නිදහස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පොත් ජන සන්ධානය පාර්ශ්ව කරුවෙක් විදිහට අපි කටයුතු කරන ලැබුවා. අපි ඉල්ලා සිටියා දිගින් දිගට මේ සන්ධානයේ පාර්ශ්ව කරුවන් සමග සාකච්ඡා කරන්න. මොකද අවසනාවකට ඒ කටයුතු සිද්ධ වෙමින් පවතින්නේ නැහැ. මේ සන්දර්භය තුළ මේ වෙන විට ඒ පක්ෂයේ ඉන්දසේසු පක්ෂ වෙනම සන්ධානගත වීලා මහා ජනතාව ඉදිරියට තමන්ගේ ප්‍රශ්න ගැටලු සහ මහා ජනතාවගේ ප්‍රශ්නවලට ඒගොල්ලන් මැදිහත් වෙමින් තිබෙනවා. අපිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට මේ ජනතාව හරහා මතුවෙමින් තිබෙන මේ ගැටලු වලට අපේ මතවාදය ප්‍රකාශ කරනවා. මේ වෙන විට විශේෂයෙන්ම ඇමරිකානු සමාගම් වලට රටේ විදුලි බලාගාර සහ බලාගාර වලට මැදිහත් වීම බදු දීම ඒ වගේම ක්‍රියාවලිය ඒ වගේම දිගුකාලීනව ඒ රටේ බලශක්ති ක්‍රියාවලියට ඒකාධිකාරයක් ගොඩනැගීමට දරන වෑයම් ඒවා ප්‍රතික්ෂේප කරන ඒවට විරුද්ධව සෙසු දේශපාලන පක්ෂ සමග අපි ජනමතයක් ගොඩනැගීමේ කටයුතු වලට නියැලෙමින් ඉන්නවා. පොහොට්ටුවෙන් දිගින් දිගටම පහරවල් එල්ල වෙනවා. මේක ඉවරයක් නැහැ. ඔව් පොහොට්ටුවෙන් දිගින් දිගටම පහරවල් එල්ල වෙනවා. අපේ පුද්ගලිකව චරිත සිද්ධි අවස්ථා පදනම් කරගෙන එක එක මේ චෝදනාවන් එල්ල වෙමින් තිබෙනවා. අපිට කියන්න තියෙන්නේ අපේ පක්ෂයේ සහභාගීත්වය නොලැබුණා නම් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න තිබුණා. විශේෂයෙන්ම අපට තිබුණා ඊට පෙර පළාත් සභා මැතිවරණවලදී ලබාගත 18 ලක්ෂයකට වැඩි ඡන්ද සංඛ්‍යාව. ඒ 18 ලක්ෂයේ ඡන්දයට යමක් වුණා නම් ඒක බලපෑමක් වුණා නම් මේ මැතිවරණය වෙනස් වෙන්න තිබුණා. මම හිතනවා අපි මේ සන්ධානයේ පාර්ශ්ව කරුවෙක් විදිහට අපේ පක්ෂයට අවලාද නැගෙන බොහෝ දෙනෙකුට අතීතයේ කියවන්න අතීතයේ හදාරන්න කියන්න මේ වගේ අතීතයේ සන්ධාන බිඳවැටිච්ච හැම අවස්ථාවකදීම ඒ ආණ්ඩු බිඳවැටිලා තියෙනවා. 1970 වෙන්න පුළුවන්, 56 වෙන්න පුළුවන්, 60 මා මැතිවරණය වෙන්න පුළුවන්. ඉතින් අපි කියනවා මේ වෙලාවේ සන්ධාන දේශපාලනය තීරුම් ගනිමින් ඒහා අනුගාමිකව ඊට අනුගත වෙමින් මේ දේශපාලන ක්‍රියාවලිය දෙන්න එමුණුත තනි ගමනක් යන්න ලෑස්ති වෙනවනම් උද්දච්ච ගමනක් යන්න ලෑස්ති වෙනවනම් ජනතාවගෙන් ප්‍රතිපක්ෂ ගමනක් යන්න ලෑස්ති වෙනවනම් ඒකේ විපාකය ඒ කණ්ඩායමට විඳින්න සිදු වෙනවා. තාමත් ඔබතුමලා රැඳිලා නැද මව්පක්ෂය ගඩන් ගිහිල්ලා තමයි මේ පොහොට්ටුව හැදෙන්නේ. අනිවාර්යෙන් අපිට පුළුවන්කම තිබුණා මව්පක්ෂය කඩාගෙන ගිහිල්ලා පොහොට්ටුව හැදෙනවා දකින්න. අපි මේ වෙලාවේ අපේ පක්ෂයේ අපි ඒ ගුණමකකම තේරුම් ගන්න ගම අපි පක්ෂයේ කියනවා මේ වෙලාවේ ජනතාවගේ නායකත්වයට අපි නායකත්වය දෙන්න කැමති. ඒ ඉතිහාසයේ තේරුම් ගනිමින් දේශපාලන ක්‍රියාවලියට මැදිහත් වෙන්න කියලා අපි ඉල්ලනවා. ඔව් මේ වෙන විට සමගි ජන බලවේගය මේ රජයට විරුද්ධව මේ ජනතාව පත් වෙලා තියෙන තත්ත්වයට ප්‍රතිචාර දක්වන්න පටන් අරන් තියෙනවා. නමුත් ඊයේ දක්ව ප්‍රතිචාරය තුළ නැවතත් කොවිඩ් වසංගතයේ ව්‍යාප්ති වීමේ තත්ත්වයක් පිළිබඳව රජයේ අනතුරු ඇඟෙව්වා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාවගේ මේ වෙන විට පෝර ප්‍රශ්නය, බඩුමිල ප්‍රශ්නය, වංචා ප්‍රශ්නය, සීනි සුදුළුණු මේ වගේ ප්‍රශ්නවලට විරුද්ධව ජනතාව තැන් තැන් වලින් ගොඩනැගෙමින් විරෝධතා මතුවෙමින් තිබෙනවා. ඒ ජනතා විරෝධයට නියෝජනය ලබා දීම තමයි මේ දේශපාලන පක්ෂ වලින් කරන්නේ. අපි මේ ජනතා විරෝධය දිහා බලන්නේ ජනතාවගේ හඬින් මතුවෙන ව්‍යාපාරයන් විදිහට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ විරෝධතාවයේ නගන ජනතාවගේ හඬට සවන් දී යුතුයි කියන කාරණාව රජයට පාලකයන්ට අපි අවධාරණය කරනවා. කවර දේශපාලන පක්ෂයක් වේවා, කවර ජන කණ්ඩායමක් වේවා, කවර සංවිධානයක් වේවා, තමන්ගේ දුක්ගෙනවිලි ජනතාවට කියනවා නම් ඒ ජනතාවට දුක්ගෙනවිලි කියන හඬට අපට එරෙහි වෙන්න පුළුවන් කමක් නැහැ. ඒකට පිටු දකින්න පුළුවන් කමක් නැහැ. ජනතාවගේ දුක් වේදනාවන් තමයි මහජනතාවගේ වීදියට බහින්නේ.
ඒ කාරණා අපි තීරුම් ගන්න අවශ්‍යයි දේශපාලන පක්ෂයක් විදිහට ජනතාවගේ නාඩි වැටෙන හඬ කම්කරුවන් ගොවියන් ශිෂ්‍යයින් වෘත්තිකයින් සාමාන්‍ය ජනතාව සුළු කම්කරුවන් මේ සියලු දෙනාගේම දුක් වේදනාවල හඬට සවන් දෙන්න අවශ්‍යයි හඬ සවන් දෙන සෑම බලවේගයකටම අපි අපේ පක්ෂයේ විදිහට අපි ඊට සවන් දී යුතුයි කියන කාරණාව බලපෑම් කර රජයේ ඔව් ඒ කියන්නේ ඔබතුමන්ලා ඊයේ කරපු උද්ඝෝෂණය අනුමත කරනවද නැත්නම් ඒ තුනේ ජනතාවගේ දුක්ගැනි විලි වලට විරුද්ධව අපට කතා කරන්න පුළුවන් කමක් නැහැ ජනතාවගේ දුක්ගැනි විලිට නායකත්වය දෙන්නේ කවර දේශපාලන කණ්ඩායමක්ද ඒ දේශපාලන කණ්ඩායම ඒ දුක්ගැනි විලි වලට කරන උද්ඝෝෂණයට අපි සවන් දෙන්න අවශ්‍යයි අපි ආණ්ඩුවක් විදිහ ආණ්ඩුවට අපි කියනවා මේ කවර බලවේගයක් කරා මතුවෙන මේ ව්‍යාපාරය මහපාරට මිනිස්සු බහිනව වැහලා කෑ ගහනවා මා වැස්සේ එකට දේශපාලන නායකත්වය දෙන එක කණ්ඩායම වෙන්න පුළුවන් හරිද කවර ආකාරයෙන් වුණත් මේ දුක වේදනාවේ කලකිරීමේ ප්‍රමාණයට තමයි ඒව නැගිටින්න තිබෙන්නේ ඒවට සමන් දෙන්න ඕන ඒවට හංවඩු ගහලා ඒවට වර්ග කරලා ඒවට ප්‍රතිගාමින් කියලා කියනවා නෙවෙයි ඒ ජනතාවගේ හඬට සමන් දීම අනිවාර්යෙන් කළ යුතුයි ශ්‍රී ලංකා අදහස් පක්ෂය විදිහට කියනවා වීදියට ඇවිල්ලා තියෙන මේ හඬට සමන් දෙන්න ඒ හඬට සමන් නොදුන්නොත් ඊට පස්සේ ඇති වෙන විපාකේ අපි දැක්ක මුළු ලෝකේ පුරාම අරාබි වසන්තය කියලා ඇතිවෙච්ච මහා විශාල රැලි ඒවට නායකත්වය දුන්නේ අහඹු ජන කණ්ඩායම් ජනතාව ඉදිරියට එනවනම් විරෝධතා පවත්වලා ඒවට මඩ ගහලා ඒවට වංචා කරලා ඒවට අපහාස කරලා නෙවෙයි උත්තර හොයන්න වෙන්නේ ඒ දුක වේදනාවට පිළිතුරු සෙවීමයි කියන එකයි අපි ශ්‍රී ලංකා අධ්‍යක්ෂපත් ඉදිරි කියන්නේ